අපි කොහොමද ආර්ථිකය හදන්නේ. ඒ නිසා ණය ගෙවන රාමුවක් අපි ඇති කරන්න ඕනේ. ඉතින් මේ දිහා බලනවා නම් අපිට තියෙන්නේ දැන් තියෙන අයවැය පැත්තකට දාලා සහනාධාර දෙන්න පුළුවන් අයවැයක් අරගන්න සංවර්ධන වැඩ කටයුතු ඕන නවත්තන්න නවත්තලා සහන දෙන අයවැයකට අපි යන්න තියෙනවා. මේ අරගලේ ඉල්ලන්නේ සිස්ටම් චේන්ජ් එකක්. ප්‍රධාන වශයෙන් හැම එක්කනාගේම මේක යොමු වෙලා තියෙන්නේ ජනාධිපතිතුමා ගෙදර යන්න කියන එකයි රාජපක්ෂලට ගෙදර යන්න කියන එකයි. එතනින් මෙහා මොකද්ද කරන්න කියලා අපි හිතන්නේ මේ අපි ඇත්ත වශයෙන්ම සිවිල් සමාජයෙන් අනික් අදහස් වෙන ඒ තුගක් ඒවා මේ පීඩණයට ඇත්ත වශයෙන්ම විසඳුමක් නෙමෙයි. ඉතින් ඒකයි අපි දැනට යෝජනා කරලා තියෙන පාර්ලිමේන්තුවේ අපේ අධීක්ෂණ කමිටු වලට තරුණ නායකින් 3 දෙනෙක් ආරාධනා කරන්නේ වැඩ වලට සහභාගී වෙන්න. ඒකට එතන යම්කිසි සම්බන්ධයක් තියෙනවා මේ ප්‍රශ්න පිළිබඳව. කොහොමද මේ නියෝජිතයන් තෝරන්නේ කියන එක අපි දන්නේ එක ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ. අරගල කරන හැම තැනම එක එක කණ්ඩායම් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ඔක්කොම කතා කරන්න ඕනේ. අපි මෙතෙන්ට යන්නේ ඉන්නේ හුඟක් අමාරු කාලයක. ඒත් මට නම් පේන්නේ නැහැ දැන් යන විදියට ඔක ඉවර වෙයි කියලා හැමදාම මොකක් හරි සම්දර්ශනයක් තියෙනවා නැත්තම් වැඩ කටයුතු කරගෙන යනවා. මේක සංකේතයක් වෙලා. ඊට වඩා අපි මතක තියාගන්න ඕනේ පාරේ ගෙවල් නගරවල තියෙන අරගලේ